ලංකාවේ ජාතික ආර්ථිකයට විශේෂෙන්ම තේ ආර්ථිකය පැත්තෙන් අනාදිමත් කාලයක සිට සුවිශේෂී දායකත්වයක් දැක් වූ මේ රටේ වතුකම්කරු ජනතාව වෙනුවෙන් ඓතිහාසික තීන්දුවක් ගන්නට අතිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ඊයේ තීන්දුව කරා කැබිනට් මණ්ඩලයේදී. එම හේතුවෙන් ලංකාවේ වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 730ක මුදලක සිට රුපියල් 1000 දක්වා මාර්තු මාස පළවෙනි දින සිට වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගත්තා. අපි විශ්වාස කරනවා මේ රටේ වතුකම්කරු ජනතාවගේ සමාජීය මට්ටම ආර්ථික මට්ටම ඉහළ නැංවීම සඳහා අපේ රජය ලබා දුන් පොරොන්දුව විශේෂයෙන් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඒ ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත් කරනවා කියන පොරොන්දුව අපි අපේ මැතිවරණ ප්‍රකාශනය ලබා දීලා තිබුණා. මේ මැතිවරණ ප්‍රකාශනය ප්‍රකාරව එම තීන්දුව ක්‍රියාත්මක කරන්නට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ දිනේ ලැබුණ බව ඉතාම සතුටින් සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා එම තීන්දුවත් එක්ක ලංකාවේ තේ ආර්ථිකයේ පුනර්ජීවන වැඩසටහන 2020 වසරේදී ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ දායකත්වය ඉහළ මට්ටමට ඇවිල්ලා ලංකාවේ තේ ආර්ථිකයේ ඵලදායිතාවයේ නිෂ්පාදනය ඉහළ ගිහිල්ලා ලංකාවේ තේ ආර්ථිකයට නව ප්‍රබෝධමත් කාලවකවානුවක් 2020 වසර තුළ ඇතිවෙයි කියන විශ්වාසය අපිට තිබෙනවා. මේ ප්‍රතිලාභය ලංකාවේ 150,000කට අධික වතුකම්කරු ජනතාව වෙත ලැබෙනවා. එහිදී රාජ්‍ය වැවිලි සංස්ථාවත් ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළු රජය සතු වතු සමාගම් සියල්ලත් ඇතුළුව සියලුම සමාගම් මගින් පාලනය වන ඒ වතුවල සේවය කරන කම්කරු ජනතාවට එම ප්‍රතිලාභය ලැබෙන බව අපි තම සතුටින් සඳහන් කරනවා.